අපේ සීලු බර උසුලන ස්වාමින් වහන්සේගේ ප්‍රශංසා වේවා මගේ සහෝදර සහෝදරි මේ උදාසනත් දෙවියන් වහන්සේගේ වචනේ අපිට දීලා තියෙන වැදගත් පුරුන්දුවක් ගැන අවධානය යොමු කරන්න යනවා මතේ සුභහරංචී අලංකාර පදයක් 11 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදය යේසුස් වහන්සේ කියන වෙහෙස වෙන්නා වූ බර උසුලන්නා වූ සියල්ලනි මා වෙතට වරෙල්ලා මම නුඹලාට සහනය දෙමි මගේ සහෝදරය සහෝදරි බලන්න මේ ආරාධනාව යේසුස් වහන්සේ විසින් කළ ආරාධනාවක් කාටද මේ ආරාධනාව උන්වහන්සේ වෙතට එන ඕනෑම කෙනෙක්ට බලන්න මේ ආරාධනාවේ තියෙන වටිනාකම ඔබටයි මටයි සහනය ලබන්න අපිට කොච්චර අවශ්‍යතාවයක් තියෙනවද අපි උන්වහන්සේව දන්න මිනිසයන් හැටියට අපිව අසහනයට පත් කරන දේවල් අපිට බර වෙහෙස ගෙනෙන දේවල් අපේ පාපේ නිසා අපේ දුර්වලකම් අපේ අඩුපාඩුකම් නිසා නැත්තම් අපේ වටපිටාවේ සිද්ධ වෙන දේවල් නිසා අපේ හදවතට අපේ මනසට වෙහෙස කරන දේවල් මේවා ඇවිල්ලා අපිව බර කරලා තියෙන වෙලාවල් කොච්චර අපේ ජීවිතේට එනවද හැබැයි බලන්න උන්වහන්සේගේ ආරාධනාව මේක ආරාධනාවක් මේ ආරාධනාව අපි කොච්චර දුරට පිළිගන්නවද මගේ සහෝදරී සහෝදරිය. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පොරොන්දු අපිට දීලා අපි උන්වහන්සේට කී කරුවේ උන්වහන්සේ වෙතට එයි කියලා. ඒ ආරාධනාව පිළිගන්න අපිට තියෙන උණ යටහත් පහත්කම. ඒකයි මම දකින්නේ මෙතන ප්‍රධාන වශයෙන් අපි දැනගන්න ඕනේ අපි කෙනෙක් අපිට ආරාධනාවක් කරනකොට අපිට යටහත් පහත්කම තියෙන උනේ ඒ ආරාධනාව පිළිගන්න. ඒ වගේම අපි දැනගන්න ඕනේ උන්වහන්සේගේ වචනේ මෙතන කියනකොට වෙහෙස බර උසුලන්නා වූ සියල්ලන් කියලා. හැම මිනිසෙකටම බර වෙහෙස තියෙනවා. ඒක යථාර්ථයක්. ඒක අපි හැම කෙනෙක්ගේම ජීවිතේ අපි අත්දකින දෙයක්. එහෙනම් අපි දැනගන්න ඕනේ මට සහනයක් ඕනේ කියන එක. මට යටත්කමක් තියෙන්න ඕනේ පිළිගන්න උන්වහන්සේගේ ආරාධනාව. ඒ වගේම මට යටත්කමක් තියෙන්න ඕනේ පිළිගන්න මට සහනයක් අවශ්‍ය කෙනෙක් කියලා. ඒ සහනේ අදත් උන්වහන්සේ දෙන්න පුරුදු වෙලා තින උන්වහන්සේ දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම අවසානයේ අපි දැනගති වූ සත්‍යතාවයක් තමයි උන්වහන්සේ මතක් කරලා දෙන්නේ මොකද්ද? විශ්වාස කරන උන්වහන්සේව ඒ බර වෙනුවට සහනය දෙන්න උන්වහන්සේට හැකියාව තියනවා කියලා. ඒ විශ්වාසය ඔබවයි මාවයි මේ ආරාධනාව පිළිගන්න අපේ සිත් අදත් උන්වහන්සේ වෙතට යොමු කරන සේක්වායි මගේ ආඥාව. ඔබට ජේසු පිහිටයි. සුබ දවසක්. සිටියා සමිඳුන් වේදනා දරා